රටට අවශ්‍ය බීජ අවශ්‍යතාවය හා බීජ නිෂ්පාදනය පිළිබඳ හරි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලේ සිදු කළ සංචාරයකදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වුණේ. වහාම මේ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රතික්ෂේප වූ චීන පොහොර නැවගෙන රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. දෙගියපු පොහොර නැවමද එන්නේ නෑ ඒ වන්දි කියපෙම ගන්න ඕන නැගි මේකම ගන්න අපි ඉල්ලීම කරේ මේක අපිට ගැළපෙන්නේ නෑ ඒක අරගෙන යන්න ගිහිල්ලා ආයෙ හදලා අරන් එන්න සදාහන් කරලා තියෙනවා ඒ ටෙන්ඩර් පතේ අපිට අවශ්‍ය විදිහට නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ ඒ ආකාරයෙන් නිෂ්පාදනය කරලා තිබුණොත් ගෙනාවම පස්සේ අපි පරීක්ෂාවට ලක් කරලා ඒ තත්ත්වයට තියනවා නම් අපි ලබා ගන්න අපි බාර ගන්න ඕක ලබා දෙන්න නොහැකි වුණොත් සුදුසු පොහොර අපි මොකද කරන්නේ ඇත්තම කතාව අපි මෙහෙන් අපි යවපු නැව තියෙනවානේ ඒක හොඳටම සුදුසුයි කියලා සිංගප්පූරුවේදී ඔප්පු වුණා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක ඇතුලේ. අපි නොදකින ඔබතුමාලත් ඒක දැන දැනම හොයන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. සිංගප්පූරුවේ මේ සම්බන්ධ වෙන්නත් මේත් නෙවෙන්නත් ඒතර මේ දෙකේ මෙහෙද ප්‍රශ්නේ. අනේ කොහොමද කොච්චර හොයන්නේ කියලා ඔබතුමාලා හොයන්නේ ඒක. කාටද උඩ වැරද්ද වෙලා තියෙන්නේ? වැරද්ද වෙලා තියෙන්නේ පැත්තක වැරද්දක් වෙලා තියෙනවා. මොකද මෙහෙ ඒක හඳුනා ගන්න නැති වෙන්නත් සිංගප්පූරුවේදී ඒක නිවැරදි පොහොරක් නිසා හඳුනා ගන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැනත් පරීක්ෂණයක් කරනවා දැන් මේ. මහවැලි එච් කලාපේ ගොවීන් මෙවර මහකන්නේ විවගාවට අවශ්‍ය පොහොර ඉල්ල. කටියාව යායහය ගොවි ජන සේවා කාර්යාලයේ වැටළුවා. තමලා ඉන්නේ අවසානයේ මේ ළමයිට කැඳ ටිකවත් බොන්න මේ තියෙන එක නිර්වාගයක් නතුවේ කියන බලාපොරොත්තු තමයි මේ අවසාන වශයෙන් ඇවිල්ලා ඉන්නේ. දින දෙකක් ඇතුළත පොහොර දෙන්නම් කියපු පොරොන්දුවත් එක්ක ගොවීන් විසිර ගියා. දින දෙකක් තුල පොහොර දුන්නේ නැත්තම් මාරාන්තික උපවාසයක් අරබනවා කියලා ගොවීන් පවසනවා. ගොවිතැනට සිදු කළ හානිය ගැන අධිකරණයට යන්නත් ගොවීන් සූදානම් වෙනවා. අද දවසේ අපි ගොවියොත් එක්ක ගාවා ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරතුමා හම්බෙන්න. එතුමාලාගේ පැත්තෙන් දෙන්න ඕන පොහොර ටික මේ බිලකට විතරක් සීමා වෙලා තියෙනවා. එන බදාදා ගොවි සංවිධාන 14 ගොවි සමාජිකෝ මේ ගොවි ජන සේවකට ඇවිල්ලා මෙතන වාඩි වෙලා අපේ පොහොර ටික දෙන්න කියලා. මොකද අපි ගෙදර ගියාට කියලා තේරුමක් නැහැ. කුඹුර මේ විදිහට සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. එතන විනාශ වෙච්ච කුඹුරත් එක්ක අපිට වෙන්නේ මැරෙන්න. එහෙනම් මෙතන ඇවිල්ලා අපි මැරනවද? පුරේ මැරනවද කියන එක තීන්දුව ගන්න අපි බදාදා එනවා. එහෙනම් බදාදා වේද අපේ පොහොර ටික නොලබුණොත් අපි අනිවාර්යෙන් ගොවියොත් එක්ක ඇවිල්ලා ගොවි ජන සේවකේ මධ්‍යස්ථානයේ අට්ටාර කාලා මෙතන වාඩි වෙලා අපේ පොහොර ටික ගන්නවා. ඉත වෙනකොට ගොවි ජන සේවක මැදස්ථානේ තියෙන්නේ දියර පොර විතරයි. අපිට නැනෝර යූරියා හම්බුනේ නැහැ. සාල අන්ත අසරණ තැනකට මේ ගොවිතැන පත් වෙලා තිබෙනවා. කෘෂිකර්ම ඇමතිවරයා විදියට මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ පොඩක් යායක් දිගේ පයින් ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් වාහනේ යනකොට කළු වීදුරුව පාත් කරලා බලාගෙන යන කොළ පාටද ගොයන් තියෙන කහ පාටද කියලා. බිමේ තියෙන කෘෂිකර්මයේ සම්පූර්ණ විනාශ වෙලා ගිහිල්ලා. මේක තමුන්නාංශයට තේරෙන්නේ නැද්ද? තමුන්නාංශේ මේ කොහෙද මේ අපිව ගෙනියන්නේ? රාජ්‍ය නිලධාරින් ඉන්නේ මේ රටේ මේ සුවහසක් ජනතාවගේ සුවපහසුකම් ටික නිර්මාණය කරන්න. හදලා දෙන්න. ඒක කෙරෙන්නේ නැහැ මේ ආයතන ඇතුලේ. මේ ගත්ත අත්නෝමතික තීන්දුවට විරුද්ධව අපි අධිකරණයට යන සියලු කටයුතු සුගතන කරලා තියෙනවා. ලංකාවේ ඉන්න සියලුම ගොවි සංවිධාන සභාපතිවරු එකතු වෙලා මේ වෙනකොට අපේ කඩිනම් වැඩ පිළිවෙලක් කරලා අපි සූදානම් කරලා තියෙනවා. අපි අධිකරණයේ තමුන්නාංශය හම්බෙනවා. හට්ටි මුට්ටි ටික බැඳගෙන ඇවිල්ලා අපි නතර වෙනවා වැඩි දවස් නැතුව පාරක් ගානේ. බදාදා වෙනකොටවත් අඩු ගානේ. පොහොර ප්‍රශ්න විසඳලා දෙන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. චීනේ කුණු නැවට සල්ලි ගෙවන්න පුළුවන්. ඇයි මේ ගොවියන්ගේ පොහොර ටික දෙන්න බැරි? ගොවි අරගල ව්‍යාපාරයේ සංවිධානය කළ ගොවි ජාතික සමුළුව අද පොළොන්නරුව පුලිතිසි බුද්ධ මණ්ඩපයේදී පැවැත්ුණා. කෘෂිකර්මාන්තයේ මලගම දැන් තියෙන්නේ කෘෂිකර්මාන්තයේ සම්බන්ධව අපි මියදෙනවද එකට නැකිට මේකට පණ දෙනවද කියන ප්‍රශ්නේ තියෙන ඔබත් අපි ප්‍රතිත ඕන තරමක් පූජා කරලා සමත්ත පුතුල කෘෂිකර්මාන්තයේ බේරා ගැනීම සඳහා හදලා මේ මහා සමුවේදී ඔබ ඉදිරියේ සබඳ කරනවා මේක ජයග්‍රහණ කෙළවර තෙක් අපි ඔබ වත්තරින් නෑ වගේම ඒ වෙනුවෙන් ඕනෑම දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.